අද දිනේ පාස්කු ප්‍රහාරයට අවුරුදු ඒ දවසේ යාට නිවිහැනීලි ඉන්න පුළුවන් දැන්නේ මයින්ඩ් එක කොයි ආකාරයෙන් වැඩ කරනවද දැන්නේ ගෝතයාගේ ඒ කාලේ නැගෙනහිර පළාත බාර හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ජනාධිපති කොමිසම ඉස්සරහට ගිහිල්ලා පැහැදිලි සාක්ෂි දීලා තිබුණා සාරා ජීවත් වෙනවා කියලා සාරාගේ අම්මත් කියලා තිබුණා රණීරට අපි බය වෙන්න ඕනද කියලා අපි බය වුණා වාගේ ත්‍රස්තපන්තිට අපි බය වුණා මේ වෙවුලන නේ ඒක දැන් අපි ත්‍රස්තවාදී අරගලය එක්තරා අන්දමකට ඉදිරි පියවරක් තබපු දවස අප්‍රේල් 9 මේ 9 මහින්ද රාජපක්ෂ අගමැතිකම අතහැරලා දූවල ගියා ත්‍රිකුණමලේ දූපතකර නේවික ආරක්ෂාර්ථී ඉන්න යෝෂිත රට අතහැර පැනලා ගියා නාමල්ව මෙල්බර්න් නෙව්වා මම ඒ දවස් නාමල්ව හොයාගන්න බැරුණ දවස් කීපයක් යනකම් ජූනි 9 ආවා බැසිල් ගියා ජූලි 9 ආවා චන්ඩිය ගියා කවුද කියන්නේ අපිට එන්න කිව්වා කියලා ඔය අපි හැමෝම කියන්නේ දැන් ඔය මේ දේශපාලත්‍ය ඌ අනුර කුමාරට කිව්ව අනුර කුමාර ආවේ නැහැ නේ කියලා කියන්නේ සාබේ රාජපක්ෂේ තාම උද්දච්චාකාරයට ඒ මොකක්ක සලකන්නේ නැතුව එහෙම මෙයා හිටියා මොකද එයා ඒ කාලේ කියලා තිබුණානේ මේ අරගලේ කරන්නේ එයාට විරුද්ධව නෙවෙයි කියලා යන්න සිද්ධ වුණාට හරිද ඒකනේ දැන් ওই හාල් කිලෝ 10ක් අරගෙන පාක්ෂික ළඟට ගිහලා පින්තූර දාගන්න තැනකට ඇද වැටලා තියෙන්නේ පාක්ෂිකයා නෑ මොකද පාක්ෂිකයා UNP විරෝධී රනිල් විරෝධී මං කියන්නේ දීලා හරි ගමන්නේ ඡන්දයක් තියන්නකෝ දේශපාලන කියන්නේ දිග ඇදෙන ඩ්‍රාම එකක් කරන වැඩේ හරියට කරන්න ඕන තව රියසල් එකක් දෙක සමාර කරන්න වේවි කරලා හරියටම ඉතින් අන්තිම ෆයිනල් රියසල් එක කියලාද ෆයිනල් කිව්වේ නෑ රියසල් කරන්නේ රියසල් කරන්නේ ඒක පොඩි මේ ඔන්න පුළුවා හිවල දන්නවද හිවල දේශපාලනේ දේශපාලනේ කිව්ව නෑ හිවල ආ හිවල දන්නවද හිවලගේත් හිවල දන්නවද මගේ දරුවට වගේම මේ රටේ සියලු දරුවන්ට ඒ අනාගතය උදා කර දීම තමයි අපේ පරමාර්ථය විදුලි බිල දැකලා ප්‍රෙෂර් වෙන්න එපා මෙලිබන් විදුලි බිල් බොනෙන්සා දවසට විදුලි බිල් 100ක් ගෙවනවා මෙලිබන් තේ හෝ මෙලිබන් කාට හිස් පැකට් දෙකක් නම ලිපිනේ දුරකථන අංකය සමග අංක 100 ගල් කිස්ස ලිපිනේට වා තරගයට එක්වන්න කොන්දේසි සහිතයි අයබෝවන් සුපුරුදු වැඩසටහන මූලස්ථානයේ ඉඳලා ඈ මොන මූලස්ථානයේ සුදාටත් මූලස්ථානයක් තියෙනවද ඔව් ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ ඉඳලා තමයි අද අපි ප්‍රෝග්‍රෑම් එක කරන්නේ අවුරුද්දත් ළඟ ළඟ එනවා හැමෝම සතුටින් සාමදානයෙන් අවුරුද්ද සමරන්න කියලා ප්‍රාර්ථනා කරනවා අද අපි කතා කරන්නේ හුඟ දවසක පස්සේ හම්බ වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී තමයි හම්බ වෙන්නේ ගීතිකේ පොඩ්ඩක් මම චුට්ටක් කේන්තියෙන් හිටියා මොකද ෆෝන් ආන්සර් කරේ නැහැ ඒ නිසා මේ දවස් තුන හතර ඉස්සෙල්ලා කතා කරාම හරි හරි දැන් ඉතින් ප්‍රශ්න ඉවර නැහැ කියලා කතා කරනවා අයබෝවන් 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 වෛද්‍ය නලින්ද ජයතිස්ස මම ආදරය කරපු චරිතයක් ඒකයි මම මූරට කියනවනේ මට අද වෙලා හිටියේ ඕනම් කෝල්ස් තුනක් කර මිස් වෙන්නේ නැදී ඊට වඩා දෙයක් වුන්නේ නැහැ ඒ ගිය ටිකේ ඇත්තටම ඉතින් ගිය ටිකේ නම් ඡන්ද කැම්පේන් එක නිසා විසි තිබ්බා ඊට පස්සෙත් මලහත් තිලව මේක උනහම ටිකක් කර හිතට රිදෙනවා ටිකක් මොකද අර තවත් ඉන්න එක්කෙනෙක් ඒක නම් වෙන ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ආගියතක් නැහැ මැසේජ් වලට තොර මුකුත් නැහැ උත්තර ඉතින් ඒ නිසා ඒක මම මහජන සහය පතනවා මම ඒක පස්සේ ඔයා ගන්න ඔයා ඊට කලින් මම පණිවිඩ දෙන්න හරි ඉතින් මේ දැන් ඔන්න දැන් අලුතෙන්ම මේ අපි ඉන්නේ අපි මර්ධනය කරන ජනාධිපතිවරේ කටපාලනය කරන කාලෙක විශේෂයෙන්ම ත්‍රස්ත පනතක් ගෙනල්ලා විශේෂයෙන්ම ඒගොල්ලන්ට පුළුවන් මේ පනතරා වුණනම් ඕගොල්ලන්ට නැවත වතාවක් පක්ෂ තහනමකට හෝ ලක් කරන්න කියුවද ඒක මම පනත බැලුවා නමුත් රනිල් හිතන් ඉන්න දේවල් කරන්න බෑ එයා හිතන් ඉන්නවා නම් සමහර රනිල් වික්‍රමසිංහ කල්පනා කරන්නෙම එයා තාම ජීවත් වෙන්නේ 1980 දශකයේ මුල් කාලේ කියලා ඒ කියන්නේ යාගේ මාමා විධායක ජනාධිපති ධූරයේ දර පාර්ලිමේන්තුවේ 6-5ක බලයක් තිබ්බ පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂ සියලු දෙනාගෙන් අර ඉල්ලා අස්විමෙලියුම් ගත්ත ඔව් ඒ වගේම එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත්ව බිම් මට්ටම දක්වා තිබියපු කාලයක් තිබ්බනේ ඒ කාලේ ඔය සෙල්ලම් දාන්න පුළුවන්කම තියෙන මේ දැන් කවුද ජනතාවගේ වරමින් පත් වෙච්ච නැති පක්ෂයක් නැති කැබිනට් එකේ යා විතරක් ඉන්න ජනාධිපති කෙනෙක් ඔය මොනවා කෙටුම්පත් කළත් ඔය සෙල්ලම් දාන්න බෑ අනිවාර්ය වශයෙන්ම ඔක පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තත් මේ රටේ ජනතාව ওই නීතිය එළියේදී පරාජයට පත් කරනවා අර ගීතයක් මතකද මොනවද මුත්‍ති මොකද කරන්නේ මොකටද ඔබ ඔය පිටු පුරවන්නේ නේ පිටු 100 ගානක් විතර තියෙනවා ඒකේ තියෙන්නේ මේගොල්ලෝ දන්නවා දැන් එන පොට හොඳ නැහැ ජනතා කැමැත්තකින් නෙමේ ඉන්නේ ජනතාව පාරට එන විරුද්ධතාවය දක්වන මර්ධනය කළ යුතුයි රනිල්ගේ ප්‍රාර්ථනාව ඒක තමයි එයාගේ මනසේ මැවෙන හීනය ජනාධිපති ධූරයට පත් වෙලා සියලු බලතල තවන් යටතට පවරාගෙන නීතියත් නවාගෙන මේ වගේ මර්ධන අනපන සම්මත කරගෙන
එහෙම දුවන්න ඉතින් ඒව බෑ ඒව මේ මේ රටේ ජනතාවත් එක්ක කරන්න පුළුවන් දේවල් නේ ඔය ටඩා චණ්ඩිය කිරියන්නේ මතකනේ මේ රටේ ජනතාව එළියට බහැලා කවුද ඒ චණ්ඩිය දැන් අර ඉන්නේ හැංගිලා එළියට එන්නේ නැතුව ඈ ගෝඨාභය රාජපක්ෂ අද දිනේ පාස්කු ප්‍රහාරයට අවුරුදු ඒ දවසේ යාට නිවි හැනිලි ඉන්න පුළුවන් දැන් නැ මයින්ඩ් එක කොයි ආකාරයෙන් වැඩ කරනවද දැන් නැ ගෝතයාගේ ඒක තමයි ඔබට මතක නම් ඉතින් ජනාධිපතිතුමා කිට්ටුව කිව්වේ තරා තිරම නොබලා දඩුවම් කරනවා කියලා කරපු දඬුවමකුත් නැහැ අන්තිමට සාරත් මැරුණා ඔව් නේද සාර මැරුණා සාර ඔව් මැරුණා කියලා කියනවා අපේ නාට්‍ය අනුව සාර මැරෙන්න ඕනේ පිටපත හැටියට එහෙමද පිටපත තියෙන්නේ ඔව් දැන් ඕක මට මතකයි සරත් වීරසේකර පොලිස් සමිති කාලේ අපිට තොරතුරු හම්බ වුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කළා ඔය වලවල් දෙක යලිත් ගොඩ ගන්න උත්සාහ කළා ඒ වෙලාවේ තරමන තිබුණේ DNA මැච් වුණා කියලා සාර මැරුණා කියලා කියන්නේ. එතකොට ඔය පොලිස් දෙපාර්තමේන්තුවේම ඒ කාලේ නැගෙනහිර පළාත බාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ජනාධිපති කොමිසම ඉස්සරහට ගිහිල්ලා පැහැදිලි සාක්ෂි දීලා තිබුණා. සාර ජීවත් වෙනවා කියලා. සාරගේ අම්මත් කියලා තිබුණා. ඔව්. ඒ වගේම අර මම දන්න මුස්ලිම් පොලිස් රදාරිය අවුරුදු ගානක් හිරෙත් හිටියා සාරව ගෙනිච්චයි කියලා. වෙච්ච දේ ඉතින් කාටවත් පැහැදිලි. මේ 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 නාට්‍ය අවසන් කරන්න නම් ඒගොල්ලන්ගේ හැටියට සාර ජීවතුන් අතර නොහිටින්න ඕනේ. ඔයගොල්ලෝ කරන් ඩ්‍රාමාවගේ තමයි වැඩේ තියෙන්නේ මේ විශ්වය ක්‍රියාත්මක වෙනවා දැන් නීතියෙන් දඩුවම් නොලැබුණත් ඒවා ඒ ස්ක්‍රිප්ට් එක හදපු ක්‍රියාත්මක කරපු උන්ට විතරම වේදනේ කරුවේ පළ දෙනවා මොකද මේ මහ පොළොව මත මිහිදන් වුණා 300කට ආසන්න අපේ මිනිස්සු බලයේ උදෙසා මුන් කෑදරකමට කරපු එක අදතරම එහෙම කරලා බලේවත් ඉන්න බැරි වුණානේ මූට නේ ඒවා ඉතින් එහෙම හැමදාම කරන්න හම්බෙන්නේ එවැනි ආකාරයේ දේශපාලන ගේම් වලින් බලය ලබා ගත්තා නම් ඒවට ජනතාව අනිවාර්යෙන් ප්‍රතිචාර දක්වනවා. ඒුණානි අවුරුදු දෙකමාරක්වත් ජනාධිපති පුටු ඉන්න බැරි වුණා. අවුරුදු දෙකමාරක්වත් ඒ රැංගිල් රඟන්න බැරි වුණා. ඔව්. මෙයාටත් එක්ක දැන් මේ කියන්නේ දැන් ඔය. මෙයාට නම් එච්චර කාලෙකුත් නැහැ. අඩු ගානේ ගෝඨාභය රාජපක්ෂ ලක්ෂයට නම් ඡන්ද හම්බුණානේ. ඔව්. මේකට තුනෙන් දෙක බලයකුත් තිබුණානේ. මෙයාට මොනවද තියෙන්නේ? කිසිකක්. මෙයාට මොකක්වත් නැහැ. මෙයාගේ ඔය කලින් කිව්වාගේ ඒ ඒ අර මනෝරාජික හීනය වෙනුවෙන් මොන හරි දේවල් ටිකක් කරයි. වැඩි කාලයක් නැහැ. තමාට මේ අවුරුද්ද අවසන් වෙනකොටම යන්න පුළුවන්. ඒකට කවුද පාර කපන්නේ? කවුද මේ දේවල් කරන්න මූලිකත්වය ගන්න? මෙහෙම ඉතින් ජනතාව මේවා දිහා හොඳට බලාගෙන ඉන්නේ. මූලිකත්වය ගන්න එපා. ජනතාව පෙළ අනිවාර්යයෙන්ම ජාතික ජන බල වේගයේ මේ රටේ ජනතාවට නායකත්වයෙන් සූදානම්. මැතිවරණ තිබ්බනම් අපි මේ මැතිවරණයෙන් පළාත් පාලන මැතිවරණ ඊට පස්සේදී මහමැතිවරණයක් දිනාගෙන මේ පාලනය තිබ්බනම් මේ වෙලාවට පෙනල ඉවරද බලේ මේ වෙලාවට පෙන්නලා ඇත්තටම දැන් අපි එහෙනම් මහමැතිවරණයකට සූදානම් වෙනවා මොකද පළාත් පාලන මැතිවරණය අවසන් කරන්න නෙමෙයි අපේ ගමන තිබුණේ පළාත් පාලන මැතිවරණයේ බලය පෙන්නලා මහචන්දයක් ගන්න එක මහචන්දයක් අරගෙන ආණ්ඩුවක් පිහිටවන එක ඉතින් එහෙම ආණ්ඩුවක් කරද්දී රනිල් වික්‍රමසිංහට ඔය පුටුවේ තවදුරටත් ඔහොම ඉන්න බෑ එයා හොට්ටුවේ කට්ටියගේ ඉන්නේ එතකොට පාර්ලිමේන්තු රැස්වලට පස්සේ යත් ගෙදර යන්න ඕනේ ඉතින් මේ රටේ දේශපාලන පෙරළියක් වේගෙන් වෙන්න නියමිත වෙලා තිබුණා ඒකට දැන් පොඩි කූඤ්ඤයක් ගහලා තියෙන රැළු කැබිනට් එකයි. ඒ කූඤ්ඤය ගැලවෙනවා ඉක්මනට. මෙන්න දැන් අලුත්ම ත්‍රස්ත පරත ගැන විශේෂයෙන් මේ මෙතන සඳහන් කරන්නේ ඔයගොල්ලෝ තමයි ටාගට් කරන්න වෙන්න බලන්න. ත්‍රස්ත පනත් එන්න ඕනේ පනත්. මේ පනත් තිබිලා පනත් ක්‍රියාත්මක වෙච්ච නැතික මේ පල විපාකනේ අපි දරන්නේ. දැන් හොරා හොරා කියලා කියන බොරුවක්. මොකද කරන්න බෑනේ. පට්ට මිනි මරු වගේක්. හරි හොරු ටිකක්. හරි ගෝණි බිල්ලෝ ටිකක්. අද රට බේර ගන්න කියලා පෙනී හිටලා රටට වැඩ කරන මිනිස්සුන්ට මඩ ගහනවා. මේ පනත් පුළුවන් තරම් ගෙනල්ලා ඉවරලා මේ රට පාලනය කරන්න පුළුවන් තරමට ගේන්න ඕන. නැත්නම් මේක පිස්සන් කොටුවක්. පිස්සන් කොටුවක් උනානේ. ඔය අර මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලේ මහින්දව ඝාතනය කරන්න එල්ටිටි කාන්තාව කොළඹට ගහලා තියන් හිටපු. මේ එයාද මේ? එයා නේද? එයා තමයි. එයා තමයි කියන්නේ. ඉතින් ඊපුව ඇතල් ටික කාටද? පැහැදිලි. ඔව් දැන් ඔව්. මෙමනේ මේගොල්ලෝ හැමදාම හිතන් හිටියා ජනතාව රවට්ටලා ජනතාව සිහින ලෝකෙ අතරමං කරලා හැමදාම බලය තියාගෙන යන්න පුළුවන් කියලා. දැන් තේරෙනවා මේරේ මේ වෙලාවේ ජනතාව ඉන්නේ වෙන තැනක. කඳවුරු දෙක හරි පැහැදිලි. තව ටික දවසක් ගිහලා සමහරට සජිත් ප්‍රේමදාසගේ ලොකු කණ්ඩායමක්. එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස සම්පූර්ණයෙන්ම ගිහිල්ලා ආණ්ඩුවට එකතු වෙන්නත් පුළුවන් නේද යන කතාබහ හැටියට. ඇහෙන දේවල්. එතකොට රනිලුයි, බැසිලුයි, සජිතුයි ඔක්කොම එකට ජනතාවට හොඳට පේන ඉර ගහලා මේ කඳවුරේ ඉන්නේ කවුද? රට පාලනය කරලා මේ රට මෙතනට ගේනවා කියන උන කට්ටිය. අනිත් පැත්තේ ඉන්නවා මොන පක්ෂේ ඡන්ද දුන්නා පීඩාවට පත් වෙන ජනතාව. ඉතින් මේ කඳවුරු දෙක අතර දැන් සටන තියෙන්නේ. මේක දැන් සුරාසුර යුද්ධයක්. හොඳ සහ නරක අතර යුද්ධය. යහපත අයහපත අතර යුද්ධය. අනිවාර්යෙන්ම යහපත හොඳ
සූර්යෝ ජයග්‍රහණය කරන්න ඕන. දැන් මෙයා කියන දේවල් ඇහුණනේ දැන්. ඇහුණා. ඒ කියන්නේ මේ රටේ ජනතාව අතර බලයක් යන්න නොවේ නම් තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ යාළුව කණ්ඩායම අතර නම් බලය හුමාරු වෙන තියෙන්නේ. මේ ඡන්දක් තියෙනවා ඒ පණක් ගියෙන්නේත් නැහැ. හැබැයි මේ තියෙන්නේ මොකද්ද? ඒගොල්ලන්ට ඌමනාව තියෙනවා. ජනතාව අතර බලය යන එක වළක්වන්න. ඒක තමයි අරමුණ. නලින් දැන් මේ මොහොත වෙන විට මිනිස්සු කියන්න ගන්නවා දැන් රනිල් ටිකක් හොඳයි වගේ. මම මේ කියන්නේ ඇහෙන දේවල්. රනිල් දැන් ඔන්න තෙල් ටික දෙනවා කලමනාකරණය කර. ගෑස් ටිකත් අඩු කරා. එතකොට අර ටියුටර් කාංචනා කියනවා දැන් හෙට අනිද්ද වෙනකොට දැනෙන විදිහට මම රත්තරන් කටින් ඇහුවේ. එහෙම ඔයාගේ පැත්තනේ. මේ පැත්තනේ. දැනෙන විදිහට අලුත් අවුරුද්දට මේ ලයිට් බිලත් අඩු කරනවා කියලා. ඒතර හොඳ නැද්ද ඒකෙදි? හොඳ ජනතාවට සහන් ලැබෙනවා නම් කොච්චර දෙයක්ද අපිත් මේ සටන් කරමින් ඉන්නේ මේ පීඩාවෙන් ජනතාව මුදව ගන්න. තෙල් මිල අඩු කරනවා නම් ගෑස් මිල අඩු කරනවා නම් ජනතාවට සහන දෙනවා නම් රැකියා ලැබෙනවා නම් කර්මාන්ත දිනු වෙනවා නම් අපේ ව්‍යාපාරිකයන්ට නැගිහිටින ශක්තිය ලැබෙනවා නම් නේද? බැංකු පදේ ශක්තිමත් වෙනවා නම් රටේ ආර්ථිකය හොඳයි නම් ඒ ආර්ථික ප්‍රතිලාභ ජනතාවට සාධාරණ ලැබෙනවා නම් ඒක තමයි කරන්න ඕන. ඒක ජේවීපී ඇඩ්‍රස් නෑ. හැබැයි නෑ ප්‍රශ්න. ඒක මේ ජේවීපී එකට ඇඩ්‍රස් ඕනේ නෑ. රටේ ජනතාවට හොඳ ජීවිතයක් උරුම වෙනවා නම් ඒක රණින් උනත් කමක් නෑ කරනවා නම්. ඔව් ඒක අපිම කරන්න ඕන කියලා එකක් නෑ. ජාතික ජන බලවේගය හෝ ජේවීපීම කරන්න ඕන කියලා එකක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් අවුරුදු 75ක් තිස්සේ නොකරපු දේ. 1977 පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුදු දැන් 45 වැඩි කාලයක් තිස්සේ නොකරපු රණිල් අගමැතිකම් වාර 4-5 දරපු රනිල් ඒ නොකර දැන් කරයි කියලා අපි විශ්වාස කරනවා කියන්නේ එදා තමන්ගෙම වෙච්ච ආණ්ඩුවක්. ඒ කියන්නේ තමන් අගමැති වෙලා තමන්ගේ කැබිනට් එකක් තියාගෙන කරන්න බැරි වෙච්ච එක තමන් ජනාධිපති වෙලා පොහොට්ටුවේ කැබිනට් එකක් තියන් කරන්න යනවා. එයා දැන් එයා මේ කියන්නේ මේ එයා මේ ප්‍රථම වතාවට මේ දේශපාලන ක්‍රියාවලියට ආවේ ඒ විදිහට මේ හැසිරෙන විදිය මට පේන්නේ. ඔනික 1978 විතර නම් අපි දැන් ඉන්නේ මේ 2023 නෙමෙයි 78 නම් ඉන්නේ රනිල් ගැන හොම් බලාපොරොත්තු තියාගන්න පුළුවන් තරුණයේ. ඒද අලුතෙන්ම නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක් වුණා. ජේ.ආර්.ගේ ඥාතිකම තියෙනවා. එක්සත් ජාතික වශනාගත නායකය වෙන්න පුළුවන්. මෙයා නිකන් රටේ නායකය වුණොත් මොනවා හරි කරයි කියලා ඒ ගැන හිතාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඔහොම කියන්නේ. දැන් අවුරුදු 45ක් ගිහිල්ලා නේ දැන්. නෑ, ඒක දකලා තියෙනවා. 45ක් ගිහිල්ලා කියනවා දැන් කියනවා 45ක් ගිහිල්ලා 48 වෙනකොට ලෝකයේ බලවත් රටක් බවට පත් කරනවා කියන්නේ. ඌ ඉතින් ඕක නම් කාට කියන්න බැරිද? අපරාධ එච්චර කල් කිව්වේ. මම 35 විතර කිව්වා නම් ඒත් හරි. එහෙනම් දැන් මිනිස්සු සමහර අය කියනවා අපිත් එක්ක කතා බහ කරද්දී සමහර මේ කියනවා මං හදනේ වලේ මේ. දැන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ NPP එක ටික ටික බැහැගෙන යනවා කියලා. මේගොල්ලොත් කියනවා ජනතාවත් ටික ටික කියන ඔක්කොම නෙමෙයි. සත්‍යයක් තියෙනවා. එහෙනම් හොඳ වැඩේ මොකද්ද? මේගොල්ලෝ කියනවා නම් බැහැලා යනවායි කියලා. මේගොල්ලන්ට සමීක්ෂණ වාර්තා වලින් කොහෙද ලැබිලා තියෙනවා නම්, මේගොල්ලෝ එක විශ්වාස කරනවා නම් හොඳ වැඩේ තමයි පළාත් පාලන ඡන්දය තියෙන එක. ඡන්දය තිබ්බට පස්සේදී අපි බැහැලාද නැගලාද නේද? කවුද බැහැලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔච්චර දඟලන්න ඕනේ නෑනේ. හොඳම දේ තමයි ජනතාවට අවස්ථාවක් දෙන්න කාගේ ප්‍රතිපලයද වැඩි කියලා පෙන්නන්න. එතකොට පෙන්නන්න නම් කවුද ඉන්නේ කියලා. අනිවාර්යයි. ජනතාව බලන් ඉන්නේ ඡන්දයක් කියනක. ඡන්දය තියන්නේ ඡන්දයක් නෑනේ. අර කිව්වේ. ...48-hour protection. Skin-friendly formula. Feel the confidence in a bottle. 6 scintillating fragrances. DRO Deo Roll-On. Be close enough. මේ තව තියෙන මේ කිතුරු ටික තව තියෙනවා දැන් බලන්න කෘතිය සමිති කටයුතු කරන ආකාරය පහුගිය දවස්වල දැන් මේක අර කප්පංකාරයොත් එහෙමනේ මේ තෙල් සංස්ථාවේ හිටපු අය තෙල් අරන් යන්න දුන්නේ නැහැ. ඉතින් මේවා ත්‍රස්තවාදයට අයිති කාරණා. හැමතැනම දැන් ළමයි ඉස්කෝලේ යන එක නවත්වන්න ජෝසප් ස්ටාලින් ඒ විදිහට ත්‍රස්තවාදී වැඩ කරන්නේ. ඒක ත්‍රස්ත කටයුත්තක් අපි දකින්නේ. මේකට දැන් විරුද්ධ වෙමින් කතා කරගෙන යන්නේ අපිට පේන්නේ කෑ ගහන්නේ ඔය ත්‍රස්තවාදී වැඩ කරපු පිරිසමයි. ත්‍රස්තවාදී සංවිධානමයි මේකට විරුද්ධ වෙන්නේ. දැන් අනිත් එක බලන්න සමාජ මාධ්‍ය දිහා බලපුවම මඩ ගහලා ගෝත්‍රික සමාජේ වාගේ නිවන්සුවත් වේවා ඒ වගේම මයිනා ඔන්න වගේ ව තමයි දාන්නේ. ඉතින් මේ මෙහෙම සමාජයකට රටකට යන්න බෑ. මේව ඇත්තටම නියාමනය කළ යුතුයි. මොකද කියන්නේ නියාමනය කළ යුතුයි කියලා කියනවා මේ මයිනා කියනවලු නරියා කියනවලු. ඔය කිසි එල්ලයක් නෑනේ. ඔතන තියෙන්නේ ඔය පනතේ තියෙන්නේ මොනවද? ඒකේ අන්තර්ගතය ගැන කතාවක් නෙවෙයිනේ. ඔය තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ නැත්තම් මේ රටේ උත්සම්ති ව්‍යාපාරය ආණ්ඩුවට විරුද්ධව කතා කරන අය. ඒ අය කෙරෙහි තියෙන වෛරය. නුවක්වත් නෙමෙයි. ඉතින් ඔය අල්ලගෙන හැමතැනින්ම කතා කරන්නේ ඕක ඔය සමහර කියන දේවල් ඇත්තට අපි නෙමෙයි කරන්නේ මේ ඔය මයිනා රෝමිය කතා කියන්නේ සාමාන්‍ය පොදු ජනතාවනේ අපි ඒවා කියලා නැහැ කොහෙවත් මම කියන හරි එක හරි මම කියලා නැහැ ඉතින් මම ත්‍රස්තවාදීද එතන තමයි එන්න හදන්නේ කියන අපට විතරක් නෙමෙයි මේ ත්‍රස්තවාදීන් හැටියට ලේබල් කරන්න යන්නේ
මේ රනිල් වික්‍රමසිංහයි පොහොට්ටුවේ කණ්ඩායමයි කරන වැඩවලට විරුද්ධ වෙන සියලු දෙනා. හරිද? එදා ගෝඨාභය රාජපක්ෂ නැත්තම් මේ ආණ්ඩුව බලයට ගේන්න ඡන්දේ දීපු වැඩ කර මිනිසු පවා. මේ අර දැන් ත්‍රස්තවාදී. ඒ කියන්නේ ඔය සමහර තැන්වල සමහර අත්අඩංගුවල ගැනීම වලට ලයිස්තු හදලා දුන්නේ ඒ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තමයි. ඒගොල්ලන්ට වැඩ කරපුවා තමයි ඒක කාලෙක. නමුත් රටේ වෙනස් වෙනකොට ඒ ජනතාව වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා මේවා ඒගොල්ලන්ට අනුව ත්‍රස්තවාදී කියලා කියන්නේ පොහොට්ටුවට සහ රණිට විරුද්ධ වීම. අපි බය වෙන්නේ මට මතකයි මේ අග්නිදාහ ෆිල්ම් එකේ යශෝදත් අහන දැන් මම බය වෙන්න ඕනද කියලා. ඒ වගේ තමයි. රණිරට අපි බය වෙන්න ඕනද කියලා? අපි බය වුණා. ඔයාගේ ත්‍රස්තපණතට අපි බය වුණා. මේ වෙවුල් වෙනවා. නේ? ඒක. ඈ? දැන් අපි ත්‍රස්තවාදී. අද 9 වෙනිදා අප්‍රේල්. මොන වගේ දවසක්ද? රණිල් මතක් කරගන්න ඕනේ ඒක. මාර්තු 31 මිරිහාන ගේ වට කරලා අරගලය එක්තරා අන්දමකට ඉදිරි පියවරක් තබපු දවස. අප්‍රේල් 9. මේ 9 මහින්ද රාජපක්ෂ අගමැතිකම අතහැරලා දූවල ගියා ත්‍රිකුණමලේ දූපතකර නේවික ආරක්ෂාර්ථ ඉන්න. යෝෂිත රට අතහැර පැනලා ගියා. නාමල්ව මෙල්බර්න් නෙව්වා මගේ ඉතින් නාමල්ව හොයාගන්න බැරුණ දවස් කීපයක් යනවා. ජූනි 9 ආවා බැසිල් ගියා. ජූලි 9 ආවා චන්ඩියා ගියා. ඒ නිසා 9 නොන්ඩි ආවා ඊට පස්සේ. 9 කියලා කියන්නේ ඉතින් එහෙම ඓතිහාසික දවස් පෙළක්. අරගලේ අවසන් නැහැ. නමයම සිද්ධ වෙනවා කියලා එකක් නෑ අරගලේ අවසන් නෑ ජනතාව යම්කිසි ආකාරයකට නිරීක්ෂණය කරමින් ඉන්නවා අවස්ථාව ලැබුණාම තමන්ගේ විරෝධය ප්‍රකාශයටපත් කරනවා සමහර විට ඒ අවස්ථාව කියලා කියන්නේ අපි නොහිතන ඉතාම පොඩි සිද්ධියක් වෙන්න පුළුවන් එහෙම තමයි ලෝක ඉතිහාසයේ ගමන් කළා තියෙන්නේ ඔබට මතක නම් ටියුනීසියාවේ වෙන්නලිට විරුද්ධව ජනතා පාර්ටෙන්න බලපාපු ආසන්නතම සිද්ධිය උනේ රැපල් කරත්තයක් අල්ලු කරගෙන ගියපු තරුණයෙක් සිය දිනසා ගත්තා දැන් ගත්තොත් එම සීදීන්සා ගැනීම කොච්චරවද ලෝක නමුත් ඒක ප්‍රමාණවත් වුණා තවෙන්තර ජනතා ආරගලයක් මොදි ඒ නිසා ජනතාව පීඩාවට පත්ලා ඉන්නකොට තාම සියුම් දෙයක් ඇති ඒ පීඩාව ප්‍රකාශයට පත් වෙනවා රයිල් වික්‍රමසිංහ ඒක දැනගන්න ඕන දැන් නාමල් රාජපක්ෂලා ජොන්ස්ටන් ලෝ කට්ටියම කියනවා විශේෂයෙන් නාමල් රාජපක්ෂ කියනවා මේ අරගලයට ආපු අය දන්නේ නැහැ අරගලයේ කලේ කුමක් සඳහාද කියලා කාගේවත් ඉත්තු බවට පත් වුණා ඉත්තු බවට පත් වුණා කියන්නේ මේ ඉන්නේ ඉත්තු එකෙන අපි ඉත්‍යයට යූස් කරා කවුරුත් නිර්පාක්ෂික නෙමෙයි එකම නිර්පාක්ෂික පුද්ගලය හැටියේ ගෝඨාභය රාජපක්ෂ විතරයි කියලා. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙව්වා කියන එක තමයි වක්‍රාකාරෝ කියන්නේ. නිවන්සුව පාට් 2 එකද කිව්වේ? ඔව්. මම නිවන්සුව පාට් 1 මාත්‍යයක් කරා. දැක්කද දන්නේ? එකම ටේබල් එකේ මේ Zoom meeting එකේ. ඔව්. ඉතින් ඒගොල්ලන්ට මේක අර්ථ දක්ව ගන්න හදන එහෙම තමයි. ඒ කියන්නේ ගෙදර ලයිට් කැපුවා. ඒක නිසා මිනිස්සු කොහොමද එළියට ආවා පෝලිං වලක තමයි කොහොමද මිනිස්සු හිටියේ පාරේ හිටියේ ඒක නිසා ඉතින් මේ කරන් නොදැන කරපු අරගලයක් ඉතින් අපේ රටේ ඔබට මතක නම් නේද මහාචාර්ය සුනිල් ආරත්නතුළු කලා ශේෂ්ත්‍රේ දවෙන්තියෝ අන්දමාලිය ක්‍රීඩකයන් රොෂාන් මහනාමල මේ රටේ ව්‍යාපාරිකයන් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය හාමුදුරු විශ්වවිද්‍යාල ශිෂ්‍යෝද මම හිතන්නේ මේකට සහභාගි නොවිච්ච කෙනෙක් නැහැනේ අනිවාර්යයෙන් ඈත ගම් දනව් වල ඉඳලා කෝච්චි වල බස් වල එළවපු ජනතාව තේය යාවේ පැහැදිලි අරමුණකින් මොකද මේ මොහොතේ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ලැබීම දේශපාලන ව්‍යාපාරල වගකීම තමයි එතනින් එහාට ඒ ගෝඨාභය රාජපක්ෂ ලැබෙනවත් එක්ක ඒ දූෂිත දේශපාලනයම අවසන් කරලා ඊළඟ පිරට යන එක කියන්නේ ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කරගන්න එක ඉතින් එතන තිබුණු යම් යම් අසංවිධානාත්මක කම් දේශපාලන නායකත්වයේ තිබුණු දුර්වලකම් ඒකමිතියක් නැතිකම් විසින් මේ අරගලය අපි බලාපොරොත්තු වන අවසානට ගෙනිය ගන්න බැරි වුණා. ඒක අදහස් වෙන්නේ අරගලේ වැරදි කියලා. නමුත් ඒ අඩුපාඩුක එහෙම තමයි අරගල කරන්නේ. සාමාන්‍ය ජනතාව අරගල කරනකොට පොතේ ලියලා ෆෝමැට් කරලා අරගල කරන්නේ නැහැ. හැබැයි දැන් අරගලේ කරලා දැන් ගෝඨාගේ සාමාන්‍ය වගේ භාෂාවක් කියන රෙද්ද ලැබුණා නේද ඉතින්. ලා හොයනවා දැන් කවුද නායකයෝ නායකයෝ කියලා. ඔන්න ඕගලන්ට කතා කරනවා එන්ඩ කියලා. ඕගොල්ලෝ බාර ගන්න නැහැ මේක බයයි බාර ගන්න. සජිත්ට කතා කරනවා බයයි බාර. කවුද කියන්නේ අපිට එන්ඩ කිව්වා කියලා? හැමෝම කියන්නේ දැන් ඔය මේ දේශපාලත්‍ය ඌ අනුර කුමාරට ඌ අනුර කුමාර ආවේ නෑනි කියලා කියන්නේ. මේ 9 මහින්ද රාජපක්ෂ අගමැති ධූරයේ අතහැරලා යන්න ගියාට පස්සේ එතකොට ඔන්න අගමැති ධූරයේ වේකන. එතකොට රටේ අරගලයේ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ යන්න කියලා. ගෝඨා යන්න ඕන. අපි මේ 11 වෙනිදා උදේ පුවත්පත් සාකච්ඡාවක් තියලා කිව්වා. මෙන්න අපේ විසඳුම. ගෝඨාභය රාජපක්ෂ නායකතුමින් ඉවත් වෙන්න. මහින්ද කොහොමද දැන් ගිහිල්ලා තින්නේ? එතකොට ජනාධිපති සහ අගමැති ධූර පුරප්පාඩු වුණාම අපේ රටේ ව්‍යවස්ථාවේ හැටියට කතානායකට පුළුවන් වැඩබලන ජනාධිපති වෙන්න. අන්නේ කතානායක වැඩබලන ජනාධිපති වෙලා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ කැඳවලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඒ සර්වපාක්ෂික ආණ්ඩුව මාස 3කින් මේ තියෙන ප්‍රශ්න මූලික ප්‍රශ්න ටික අවසන් කරලා මාස 3කින් ඡන්දකට ගිහිල්ලා ජනතා අවස්ථාවක් දෙන්න අලුත් පාර්ලිමේන්තුව තෝරාපත් කරගන්න. හරිද? ඒ අතරෙදි
අර වැඩ බලන ජනාධිපතිවරයාව පාර්ලිමේන්තුවේදී පුළුවන් ඉතිරි කෙටි කාලය සඳහා ජනාධිපතිවරයාට පත් කරන්න. මහින්ද යාපා පොහොට්ටුවේ කෙනෙක් තමයි. හැබැයි ඒ වෙලාවේ ව්‍යවස්ථානුකූලව කරන්න පුළුවන් තිබුණ දේ ඒක. අලුත් පාර්ලිමේන්තුවක් තෝරාපත් කර ගැනීම සඳහා යන ගමනේදී ඔහුව තියාගෙන යන්න පුළුවන්. ඔයාලගේ යෝජනාව තිබ්බේ. අපේ යෝජනාව. ඒ යෝජනාවේදී අපි කිව්වා ඒ සර්වපාක්ෂික ආණ්ඩුවට එන පක්ෂ කැමති නම් අපි ලෑස්ති අගබද දුරේ බාර ගන්න කියලා. තුන් දිනක් තියාගෙන අපිට මේක ඉල්ලගෙන යන්න බෑනේ. නමුත් ඉතින් ගෝඨාභය රාජපක්ෂ ඉතාම උද්දච්චාකාරයට ඒ මොකක්වත් සලකන්නේ නැතුව එහෙම මෙයා හිටියා. මොකද එයා ඒ කාලේ කියලා තිබුණානේ මේ අරගලේ කරන්නේ එයාට විරුද්ධ නෙවෙයි කියලා යන්න සිද්ධ වුණාට. හරිද? ගෝඨා ගෝහොම් කියන එක එයා තීරණ කරන් තිබුණේ එයාට විරුද්ධ නෙවෙයි කියලා. ඉතින් කොහොම හරි ඒක තමයි අපේ පැත්තෙන් අපි අගමැද දුරේ බාර ගන්න සූදානම් කියලා කියපු අවස්ථාව. හැබැයි ඒකට ගෝඨාභය රාජපක්ෂලායි කිසි ප්‍රචාරයක් තිබ්බේ නැහැ. ඒක සමාජයට යන මතය දැනුත් කියන්නේ බලන්න කාරුකුට කෑගෙන නෑ. ඒ අර මේ පොහට්ටුවේ කණ්ඩායම කියන වැඩේ නෑ. එහෙම කියන්නේ. එහෙම කියන්නේ ඒගොල්ලන්ට ඕනකම තියෙනවා. ඒගොල්ලෝ රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරාට ගමේ ගිහිලා කියන්න බෑනේ රනිල්ව ගෙනාවේ ඒගොල්ලෝ කියලා. මේ මුළු ජීවිත කාලෙම රනිල්ට සහ UN විරුද්ධව ඡන්ද කරපු අය. හැබැයි දැන් ඒගොල්ලෝ ප්‍රසිද්ධිය කියලා අපි හරි තීරණේ ගත්තේ කියලා. හරිනේ දැන් නිකන් ඔහෙන් කියාගෙන යනවා. නමුත් ඒගොල්ලන්ගේ පාක්ෂික එකතු කරන්න බෑ. ඒ නිසා තමයි ඔය දැන් නිකන් වහෙන් ඔරෝ අරක කියන අතරේ. ඒ කියන්නේ තනි තනි කෙනා මෙහෙමත් එක්ක. හැමෝම දැන් රනිල්වට සුදුහුණු ගානවා. මොකද ඇමතිකම බලාගෙන. ඉන්න කට්ටිය ඇමතිකම බේර ගන්න. ඉන්න කට්ටියගේ අමාත්‍යංශ ටිකක් ලොක් කරගන්න. නැති කට්ටියට ඇමතිකම් ගන්න. සමහර කෙනෙකුට අලුතෙන් ওই පාර්ලිමේන්තු ගියට රාජ්‍ය ඇමතිකමක් ගන්න. ඔන්න ඔය අරමුණු වලින් දැන් ඉතින් ලොක්කව සුද්ධ කරනවා. හැබැයි ගමේ පාක්ෂිකය එතනත් එක්ක නැහැ. ඒකනේ දැන් ওই හාල් කිලෝ 10ක් අරගෙන පාක්ෂිකය ළඟට ගිහලා පින්තූර දාගන්න තැනකට ඇදේ වැටලා තියෙන්නේ. පාක්ෂිකය නැහැ. මොකද පාක්ෂිකය UNP විරෝධී, රනිල් විරෝධී. 2019 ඉස්සේ ඡන්ද ගත්තේ රනිල්ව පට්ට ගහලානේ. ඒ නිසා තමයි දැන් ඔය නිකන් කියන්න හදන්නේ අපි කතා කරා, අපිට කතා කරා, එන්න කිව්වා, සජිත් එන්න කොහමද නේද? සජිත් එන්න කිව්වද කියලා. එන්න කිව්වත් එහෙම බාර ගන්න බෑනේ. එතකොට දැන් ඒගොල්ලෝ තමයි රනිල්ව කියන්නේ ඒගොල්ලෝ තමයි රනිල තෝරගත්තේ. ඇයි දැන් බාර ගන්න බෑ කියන්නේ? ඉබලේ අරන් ගේම ගහන්න තිබ්බනේ. නෑ ගේම ගහන්න නෙමෙයි. නෑ ගේම කියන්නේ රට වෙනු ගේම් කියන්නේ කූ. එකම දේ. අනිත් ගේම් නේ මම. එමෙමනේ අර මැයි 11 දාපු කොන්දේසි තමයි. ගෝඨාභය ගිහිල්ලා මහින්ද ගිවත්තලා තිබුණු තත්වයක් යටතේ වැඩ බලන ජනාධිපතිනේ පත් කරන පාර්ලිමේන්තුවෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක මාස 3ක අගමැදුරේ බාර ගන්න අපි සූදානම් වෙලා හිටියා. එහෙම නැතු. මොකද ඒකත් මේ දීර්ඝ කාලිනු නෙමෙයි. මාස 3ක් හිටියා. ඡන්දයක් තිබ්බා. ජනතාවට තමන් කැමති පාලන තෝරගන්න අවස්ථාව දුන ජනතාව අපිට කැමති නම් බහුතරයක් දීලා අපි ආගම දුරේ කෙනෙක් දාගන්න පුළුවන්. ඔච්චර කල් බලන් ඉන්නද දැන්? ඉතින් ජනවරමක් නැතුව රටක් කරන්න බෑ. ඉතින් අපි මොකද කරන්න හදන්නේ? ජනතාවගේ කැමැත්ත සහිත ආණ්ඩුවක් අරගෙන මේ රට ගොඩනගන්න ඕන. අපි කරන දේ ජනතාවට විශ්වාසයක් නැතරට ඉස්සරට යන්න බෑ. අනිවාර්යෙන් ජනතාවගේ විශ්වාසය ඕන. රණිට ඔය පුළුවන්ද ජනතාවගේවත් පක්ෂකවත් විශ්වාස නැතුව හොම යන්න? යන්න බෑ. ටික ටික දෙනකොට පොඩක් සද්ද නැතුව ඉන්න ඈ. හිතන්න එපා මහා බුද්ධිමත් සමාජයක අපි මේ කතා කරන්නේ කියලා. මං කියන්නේ දීලා හරි ගමන් නැහැ ඡන්දයක් තියන්නකෝ. ඒතකොට ජනතාව කියන්නේ මොකද්ද කරන්න ඕන කියලා. එනතර ඉදා අපි ෂෝ එක බලන් හිටියා. ඔයා ඉදා ආවේ නෑ නේද ඩිප්ලොමට් රවුමට. හිටියද? හිටියනේ. ස්ටේජ් එක හිටියනේ. ඉදා කිව්වනේ මම ඉදා අඳුරගෙන තව රියසල් එක කරේ අපි ෂෝ එක ළඟදීම් පෙන්නනකොට. මම රියසල් එක බැලුවා. හරි ලස්සනයි. ඉතින් මේ ෂෝ එක නිකන් බලන් ඉන්නේ. රියසල් එකයි ෂෝ එකයි අතර මේ කාලේ තියෙන්න ඕන කියලා එකක් නෑනේ. ලහත්‍ර අපි ඉතින් නාට්‍යකරුව අපි නම් රියසල් එකක් කරලා ෆයිනල් රියසල් එක කිව්වේ ෆයිනල් රියසල් එක බලන ෂෝ එක බලන්න බලන් ඉන්නේ සතියකින් හමාරකින් මාසෙකින් ඒ ඔයගලන්ට හරි ඔයගලන්ගේ ඩ්‍රාමා එක එහෙම පෙන්ලා ඉවරක් කරනවනේ අවුරුද්දක් විතර යනකොට නේද මොකද නෑ නෑ පෙන්ලා ඉවර කරන්නේ සාමාන්‍ය මුළු අවුරුදු 75 පෙන්නන්නේ නෑනේ ඒ ඩ්‍රාමා එක හරි මේ දේශපාලනේ එහෙම දේශපාලනේ කියන්නේ දිග ඇදෙන ඩ්‍රාමා එකක් කරන වැඩේ හරියට කරන්න ඕන තව රියසල් එකක් දෙක සමාර කරන්න වේවි කරලා හරියටම ඉතින් අන්තිම ෆයිනල් රියසල් එක කියලාද ෆයිනල් කිව්වේ නෑ රියසල් කරන්නේ රියසල් කරන්නේ අයියෝ පොඩි මේ ඔන්න පුළුවන් බය වෙන්න එපා සමහරට නේද ක්ෂණිකවම කියන්න පුළුවන් දැන් ඩ්‍රාම එක හවල් දවසට පෙන්වන්න බලන්න දැන් මේ වෙනකොට දැන් සංවිධානාත්මකව ගමින් ගමට හරි නගරේ නගරයට යන ටික පොඩ්ඩක් අඩු කරලා තියෙනවද නැත්නම් දේශපාලන ක්‍රියාවලිය මේ විදිහටම යනවද නෑ මම කියන්නේ සෝෂල් මීඩියාකේ අඩුයි අපිට පේන්න තියෙනවා right මේමයි දැන් මැතිවරණයක් අප්‍රේල් 25 නෑ කියලා හැමෝම දන්නවනේ. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් මැතිවරණයක් නෑ කියලා ජනතාව දැනගත්තාම හැසිරෙන විදිහයි මැතිවරණ කාලෙක හැසිරෙන විදිහයි වෙනස්. ඇත්තටම ඉලෙක්ෂන් මූඩ් එකක් දැන් රටේ නෑ. ඒ නිසා ඉදිරි මාස 2-3 ඇතුළ කාලේ අපි පාවිච්චි කරගන්නේ අපිට අර එකතු වෙච්ච ජනතාව
ගම්මට්ටමේ ස්ථාවර කරගන්න සංවිධානාත්මකව. ඒතකොට අපිට දැනටමත් තියෙනවා අපි ගම දක්වා විහිදිච්ච අපේ කොට්ටා සභා යාන්ත්‍රණයක්. හැම ග්‍රාමලධාරි වසමටම ජාතික ජන බලවේ කොට්ටා සභාවක් තියෙනවා. ඒ කොට්ටා සභා කීපය එකතුලා තමයි පළාත් පාලන කොට්ටාස හැදලා තියෙන්නේ. දැන් මේ දවස්වල අපේ සමාජිකවන් හිතවතුන් අපිත් එක්ක දේශපාලනය කරන්න කැමති පහුගිය කාලේ කැන්වසින් යනකොට ඉලෙක්ෂන් එකත් එක්ක අපිට ප්‍රතිචාර හොඳට දක්වපු අය හම්බෙලා දේශපාලනික ඔයගොල්ලෝ ස්ථාවර කරගන්න. මොකද ඊළඟ රැල්ල පටන් ගන්නකොට අපි නතර වෙච්ච තැන නෙවෙයි ඉන්න ඕන. ඊට වඩා උඩ තැනකට අපි අපි ස්ටැබිලයිස් වෙලා ඉන්න ඕන. රිට්ටමාපකේ 8.9 විතර. ඒ කියන්නේ හොඳට ස්ටැබිලයිස් වෙලා ඉන්න ඕන. ඒකට අපි වැඩ කරනවා. අනිත් පැත්තෙන් අපේ අපේක්ෂකයන් අපේ සංවිධායකයන් මේ තියෙන දේශපාලන අභියෝගයේ ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහ පුරුදු පුහුණු කරගන්නත් ඕන. ඕන්ට අපේ අලුත් දේශපාලන පිළිබඳව විශේෂයෙන් අපේ වැඩපිළිවෙල පිළිබඳව තව තවත් අපි සාකච්ඡා කරමින් උහුණුත් පුරුදු පුහුණු කරගන්න යන ගමනකට අපි අත තියලා තියෙනවා. ඉතින් මේ කාලය අපි පාවිච්චි කරනවා පොඩ්ඩක් මේක ස්ථාවර කරගන්න. හිවලා දන්නවද? හිවලා දේශපාලනේ. දේශපාලනේ කියමු නැහැ හිවලා. ආ හිවලා දන්නවා. හිවලාගේත් හිවලා දන්නවද? ඒ කවුද? නෑ ඒක නෑ හිතන්නවද හිවලෙක් ඉනවද? හිවලෙක් ඉන්නවා. එතකොට හිවලාගේත් හිවලා කියලා කිව්වහම තව මොකක්ද දෙදෙනින්? ඊටත් වඩා ඉවලා ගැනත් අවතක්ෂේරු කරන්න බෑ. මේ පැත්තෙන් අපි ඔන් රයිට් අපි ගම්මට්ටමින් මේවා සක්ෂමත් කරමින් ඉන්නවා. අරේ ලස්සනට හිවලාගේ හිවල් වැඩි ශක්තිමත් කරමින් ඉන්නවා. එතකොට දැන් මේ මොහොතේ දැනෙන්නේ නැද්ද සජ දිය කරන්න ප්ලෑන් එක යනවා? ඉතින් ප්‍රධාන ටාගට් එක ජීවිපි එකත් ඔය අතරේ ඔහොම තැනකට දාන්න මේ හිවලා කටයුතු කරන එකක් නැද්ද? ආකට අහුවෙයිද? නෑ අපි දන්නවා. ඒ කියන්නේ මේ මේක අපි අතර බලය ලැබීම රයිට් දැන් ඕගොල්ලෝ බලය ගන්න මෙන්න අපි බන්දේසික තියලා ඕගොල්ලන්ට බලය දුන්න දැන් බාර ගන්න රට කරන්න ඇමතිකම් වලට එන්න ජනාධිපතිකම් වලට එන්න කියලා එහෙම කරන්නේ නැහැ. දාන්න පුළුවන් බාධා සියල්ල දාලා. ඉතින් ඒක නෙමේ ඡන්දයක්වත් නොතිය ඉන්නේ. වෙනද මේගොල්ලෝ පාරම්භාවේ කොහොමද? ඡන්ද තියන ඡන්දයක් නැහැ කියලා. වෙනද කල් දාන ඡන්දයක් නැහැ. වෙනද පාරම්භාවේ කොහොමද? පාරම්භාන්නේ ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රට. ඒ කියන්නේ මොකද අවුරුදු 5න් පාර 6න් හරි ඡන්ද තියලා තමයි ආණ්ඩුව වෙනස් කරන්නේ. පාර්ලිමේන්තු උත්තරීතර අධිකරණ උත්තරීතරයි. දැන් අධිකරණ ගැන තීන්දුව ක්‍රියාත්මක කරන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවත් නිකන් ඔය සෙල්ලම් කඩයක් වෙලා තියෙන්නේ. ඊළඟට ගත්ත ව්‍යවස්ථාවේ තියෙන ජනතා පරමාධිපත්‍ය කියලා එකක් ඒකත් සලකන්න නැතුව යන්නේ. මේ වෙලා තියෙන්නේ මොකද්ද? ඒගොල්ලන්ට බලය නොලැබී යනවා. ඒක නෙමේ ඇත්ත යථාර්ථය. ඉතින් ඒ වෙලාවේදී ඡන්ද නොතියන මේ අය පක්ෂවලට හානි කරන්න, පක්ෂ නායකයන්ට විවිධාකාරයේ අඩත් ඒට්ටම් කරන්න නේද? සමහර ඝාතනය කරන්න විවිධ සැලසුම් හදනවා වෙන්න පුළුවන්. අපි හිතන්නේ නැහැ නිකම්ම නිකම් මේක ඔහි අපිට ලැබෙන ස්මූත් සලස්සයි කියලා. එහෙම කරන්නේ නැහැ. අපි තියව දැනගෙන තමයි වැඩ කරන්නේ. දැන් ඒවට එරෙහිව කොහොමද? බය වෙලා මං කියන්නේ නැවත කටයුතු කරනවා. ඇත්තට ඒව මර්ධනය කරන්න මොකද්ද කරන්නේ? මෙම අපිට තියෙන එකම විශ්වාසය තියෙන්නේ ජනතාව පිළිබඳව. අපේ දේශපාලන සැලසුම තියෙන්නේ මහජන බලයක් හරහා මහජන ආණ්ඩුවක් නිර්මාණය කිරීම. ඒ කියන්නේ මහජන ව්‍යාපාරයක් හරහා මහජන බලයක්, මහජන බලය හරහා මහජන ආණ්ඩුවක තමයි අපේ සංකල්පය. ඒතර මේකෙදි ඔය කුමන්ත්‍රණය කරලා අරහින් කැල්ලක් කඩාගෙන මෙහින් කැල්ලක් කඩාගෙන අමතකම් බෙදාගෙන ආණ්ඩුවක් අටව ගන්න එක නෙමෙයි වැඩේ. ඒ ඔක්කොම අසාර්ථකයිනේ. 2018 එහෙම ආණ්ඩු දින 52කට හැදුවා, ගෝටත් එහෙම හැදුවා. ඒවා අසාර්ථකයි. එකක් ඒ ආණ්ඩු වැඩි කල්පයක් වතුනේත් නෑ. අනිත් පැත්තෙන් ඒ ආණ්ඩු වලට අවුරුදු 4-5ක් තිබුණත් රටරක දෙයක් කරන්න බැරි වුණා. එහෙනම් අපිට දැන් කරන්න තියෙන්නේ ජනතාවගේ විශ්වාස දිනාගත්ත මහජන ව්‍යාපාරයක් කරා මහජනාවක් නිර්මාණය කරගන්න එක. ඒ මහජන ව්‍යාපාරයට පුළුවන් ඒ මහජන ව්‍යාපාරය ආරක්ෂා කරගන්න. සෝය මාලිගා ඇතුලේ සිද්ධ කරන කුමන්ත්‍රණ කියලා කියන්නේ ලෝක ඉතිහාසයක් වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. කෙටි කාලිනව කරන්න පුළුවන් වෙයි. නමුත් දීර්ඝ කාලිනව ගත්තොත් අනිවාර්යයෙන්ම මහජනතාව දිනනවාම තමයි. ඔක කෙටින් රනිල් කියලා කියන්නක බලන්න මොකද්ද කියලා. රනිල් විතරක් නෙමෙයි. රනිල් සහ එයාට උදව් කරමින් ඉන්න පොහට්ටුව නායකයෝ මේ දෙගොල්ලම එකතු වෙලා තමයි අද මේ මහජන ව්‍යාපාරය කඩාකප්පලා උත්සාහ කරන්නේ. හරි. මොකද්ද කියන්නේ තියෙගොල්ලන්ට? ඒ නිසා අපි ඒගොල්ලන්ට කියන්නේ ඕගොල්ලෝ ඔය උපක්‍රමය අවුරුදු කීයක් දැන් දශක ගාණක් තිස්සේ අත්හදා බැලුවා. පක්ෂ තහනම් කළා තියෙනවා, පක්ෂ නායක ඝාතනය කළා තියෙනවා, උත්සමි තහනම් කළා තියෙනවා, ව්‍යාපාර තහනම් කළා තියෙනවා, ජනතාවගේ කට බැඳලා තියෙනවා, මාධ්‍ය මර්ධනය කළා තියෙනවා. නමුත් ඉතින් රටේ විධායක ජනාධිපතිවත් මේ රටේ මිනිස්සු එළෙව්වනේ. අපේ රටේ මහාවංශේ විජය රජුරන්ගේ ඉඳලා ශ්‍රී රාජසිංහ දක්වා මහජනතාව අරගල කළ එළෝ ප්‍රජ කෙනෙක් ගැන මට නම් මතකයක් නැහැ. මාලිගාවේ කුමන්ත්‍රණ වලින් එළවලා තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි මේ සහෝදරයා මරන්න බූටාබේනි සහෝදරයා මරන්න වෙන කුලී හමුදා අරගෙන ඇවිල්ලා එළවලා තියෙනවා. නමුත් මහජනතාවක් අරගල කරලා මාලිගා වට කරලා එළවපු පාලකයෙක් ගැන තියෙනවා නෑ. පළවෙනියා ගෝඨාභය රාජපක්ෂ. දියසෙන් නනේ. දියසෙන් දියසෙන් සුළු දිය පහවල යන්නේ නැත්තේ.
hari ader niya mitra agi mehoda akar pada hari asa dengan anda pauli wis terdiga mage biri dawai diwari ya aha dan kalau bertadasan rohal ke sewe keran ni eka putek kino dan aurud dai mas hatarak kiter ring darua biri nda kapi pauli kadal lagi no mage amma tata mama tekat diot no nanggi tekat diot no nanggi niti diwari yak nanggi badala ini වෛද්‍යවරයෙක් ඒ පවුලේ ඉන්නවා දුවයි පුතයි. ඉතින් මේ අපි ගත්තත් අපි ඔක්කොම බොහොම සතුටෙන් පවුල හැටියට පවුලක් හැටියට බොහොම එකට බැඳිච්ච පවුලක් හැටියට ජීවත් වෙනවා. ඈ පුතාද පුතේ කිනවද? මගේ පුතා. වයස කොච්චරද කියන්නේ? අවුරුදු 10 මාස 4යි. ඒ කියන්නේ හොඳම ආදරණීය කාලේ මේ කාලේ. මේකත් ආදරණීය සලසු. ඇවිදින්න පටන් අරන් තියෙනවා. වචනයක් දෙකක් කතා කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් අපේ ලෝකේ තමයි. ඔව්. ඒ වගේම අමතක කරන්න එපා. උලඬු කාර්ය භාරයක් තියෙනවා. මෙරටේ දරුවෝ ඉන්නවා ඒ දරුවන්ගේ ලෝකෙත් හරිමකට සාදා දීම දැන් මගේ දරුවට වගේම මේ රටේ සියලු දරුවන්ට ඒ අනාගතේ උදා කර දීම තමයි අපේ පරමාර්ථය දැන් මගේ දරුවට අනාගතයක් හදන්න නම් මම මේ දේශපාලන ව්‍යාපාර බැඳලා වැඩ කරන්න ඕනේ නෑනේ මට මගේ වෘත්තිය කරගන්න පුළුවන් මට විශ්වාසයක් කරගන්න පුළුවන් දැන් වෘත්තිය කරන්නේ නැද්ද වෘත්තියෙන් මම ඉවත් වුණා 2009 පළාත් සභා මැතිවරණයට තරඟ කරනකොට මම ඉවත් වෙලා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලන දේශපාලන සම්බන්ධ වුණා පුද්ගලික වෛද්‍ය සේවය නියත වෙන්නේ නැහැ. ඉතින් රටේ අවශ්‍යතාවයක් ආවට පස්සේදී සුනාමිද ගම් වතුරද විද්‍යාකාරක සමාජ සේවා හැටියට අපි ඒ සෞඛ්‍ය සායන පවත්වනවා. දරුත් ඔය මොනවා හරි වෛද්‍ය කරගෙන යනවා. නමුත් පෞද්ගලික වෛද්‍ය සේවය නියත වෙන්නේ නැහැ. රාජ්‍ය සේවයෙන් අයින් වෙලා තියෙනවා. ඉන්ජෙක්ෂන් කීයක් ගහලා තියෙනවද? ඉන්ජෙක්ෂන් ගහලා තියෙනවද? කොවිඩ් එකේ කොවිඩ් එකේ මං හන්නේ ඉන්ජෙක්ෂන් ගහලා තියෙනවා. ඔව් ඔව්. ඒ කියන්නේ BCG එකෙන් දැන් ගහලා තියෙනවා. අරයා කාට ගහන්න ඉප්ලෝ ඉන්ජෙක්ෂන් එකක් හදාලා ගහන්න බැරිද? කාටද? අරයා කාට? නෑ නෑ මේ මේ මයි අපිට තියෙනන්නේ මේ වෘත්තීය නද එක කියන්නේ මේ හර මං ඉන්ජෙක්ෂන් එකක් ගහන්න බැරිද කියලා. කාටද කියලා මං කියන්නේ අරයා කාට? කාට උනත් මොන යකාට උනත් මොන යකාට උනත් මොන දෙයියන්ට උනත් ඉන්ජෙක්ෂන් කියලා ඉන්ජෙක්ෂන් තියෙන එන්නත් තියෙන්නේ මිනිස්සු සුවපත් කරන්න මිසක් වෙන වෙදේල් කරන්න නෙවෙයි. හැබැයි මේ 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 පිස්සුවට එන්නතක් නිර්මාණය කරන්න පුළුවන්ද? මේ පිස්සුවට දේශපාලන උත්තරයක් දෙන්න ඕන. ඒක තමයි ඉන්ජෙක්ෂන් යන්නේ එන්නත. දෙන්න ඕන දෙන්න ඕන. මම ගහන එකක් නෙවෙයි. ඔව් ඒ හරි. ඈ අනිවාර්යයෙන්ම දේශපාලන එන්නත දෙන්න ඕන. මේ දේශපාලන එන්නත දෙන්න ඕන. එයාට විතරක් නෙමෙයි. ඒ එන්නත ගහනවා බලන් හිටියාම එවැනි දේවල් කරපුසා කරන්න බලන් ඉන සියලු දෙනාටමත් ආයෙ එවැනි දේවල් නොකර. ඒකට ඒක නම් කරන්නේ පුනරුත්ථාපන එන්නත කියලාද නැත්නම් මොන මොකක්ද ඒකට සාමාන්‍යයෙන් නම් කරන්නේ? නැත්නම් පිස්සු බළු රෝගේ සඳහාද නැත්නම් මොකක්ද ඒක මොන හරි ජනතාව මේ බංකොලොත්භාවයට පත් කරපු රටක් විනාශ කරපු රටක් හොරා කාලා නැති කරපු ඒ රෝගීට එරෙහිව දෙන එන්නත මොකක්ද ඒක නම් කරන්න පුළුවන් ඒක තමයි නමක් එන්නේ නැද්ද නිකන් මට ආසයකට නමක් දාන්න ජනබල එන්නත කියලා තමයි කියන්නේ ජනබල එන්නත ජයෙන් ජය ජය ජය